رجت ستك متك قطك دياتس لينغون وردن السمغ رجت ستك متك أبي عادتني هدوتني هون الجيت أنه أي واقع جيت راشياك ميغان شيلبينية غاينا كمتين إتاهم أبتمد غاينا شيلبينية هذا أبي مدرية تابي أي كهندلي أيجي جيتا كيبياك أنا تك لأنه بفارين جيتة أهوا لأن ما أبوه هرما أيج بترد سانجيت نيكون تانجا كماري إيدل سينغ مهاتمية لأن إنديا وطولا إذا من إنديا بفيديو سانجيت يساو بسوكرمين يامين وب سانجيت نيكون وبعدين إنديا لغة لغة أو أي تلاقي شيء إنديا لغة أتولونا ماما एक है वाले माध्यम प्रदेश के तीनों है ना कल यूनिवर्सिटी के ला हम लोग ना माँ एक इंदिरा कला संगीत विश्वविद्यालय एक है तो लेला मामा बैचलर इन म्यूजिक के ना म्यूजिक के ना भागीर पे नहीं दिया इतना से लाका वटावे शास्त्रपति उपाधि कराना ही निपुण कराने पर से आचार्य उपाधि कराने पर एक है जब यहाँ तो मैं यहाँ पर मामा लाका वटावे इतना कुछ तवकिया नोने अपे नापा वाले पान्या तीस हाँ मुद्रण मानसिक मां वो मुगा उरो उरो को मटक करना इतने अगर अपे जीवित रोड़ा उकरना अपे हाँ मुद्रो इतने ये मतलब ये इतना तो इंडिया में विश्वविद्यालय देखा कि नहीं आता देखा कि नहीं आता जब से आपा वो लंका वाले लोगों को आवे में आचार उपाधि करना जब से तमाई जीवित रहना स्वीडिया करते ऐसा नहीं मिला ලාංකාවට ඇවිල්ලා ඊයේ ඉස්ලාම මනහරි කියලා ප්‍රසංගයක් කළා. ඔව්. ඊට පස්සේ මනහරි ප්‍රසංගය සදායක වුණා. ඒකේ ගුණාක් මේ උපුපේල මහත්මයා ජේසුයේ දන්දේ නේද? ඊට පස්සේ තියාලාගේ මේ රජන්ත මියසිය මේ වාදක මණ්ඩලය හරහා නගර සභාවේ නගර ශාලාවේනේ පළවෙනි ප්‍රසංගයේ තිබ්බේ. ඒතකොට ඒකේ ප්‍රධාන ගායන සහාය ගායන ශිල්පියා වුණේ සතිෂ් පෙරේරා මහත්මයා. අපේ අමර පෙරේරා මහත්මයාගේ අයියා. ඉතින් එයා සහභාගී වුණා. ඊට පස්සේ ඔබ දිගින් දිගටම අයියේ ඔව් අර තව කියන්න ඕන 9:05ට මම ලංකාවේ සේනකොට සංගීතය නිපුන් කරපු ලාභාර්ථම නිපුන්වරිය කියලා අද ජීවිතුන් අතර නෑ අපේ ස්වර්ණවාහිනියේ සේවීදී නලින් හේමනලින් කරුණාරත්න මහත්මයා එතකොට හිටියේ ජාතික රූපවාහිනියේ එයාගේ ළමයි පහ වැඩසටහනෙන් තමයි මම ඉස්සෙල්ලාම එළියට ආවේ මෙහෙම අඩු වයසෙන් එතකොට අවුරුදු 24යි ඔබ අවුරුදු 24 දී වාතාවරණයක් තිබ්බා නිපුණුපාදී අරගෙන මේ උන්චි වයසකින් නැත්නම් අඩු වයසකින් මේ උපාධිය ගත්ත මේ සංගීතඥ වගේක් හැටියට දැන් ඊට පස්සේ තවත් ඔබ විවිධ ප්‍රසංග තිබ්බා. ඒ කියන්නේ ඔබ උදේ කලා මේ ජීවිතේ ඉස්සරහට අරන් ගියා. ඔබේ ජීවිතේට හවුල්කාරයක් වුණේ කවද්ද? ඒ කාලේ ඊයේ දැන් විවිධ නාලිකාවලින් මට උදව් කරා. කදමල්ල 95 ඊළඟට ස්වර්ණවාහිනිය වල හිමිදිරිය මල් මීඩියාවට මට ඇත්තටම මතක නැහැ. ස්වර්ණවාහිනිය ඊළඟට ස්වාධීන රූපවාහිනී සේවයේ ජාතික රූපවාහිනී උදේ ජනහායි වුවන් වැඩසටහන් වල විතර යන්න උනා. ඒ වගේම ප්‍රධාන පෙළේ සංගීත ප්‍රසංග රාශියක් අයියා මට ලබා දීලා ඒවා ගයන්න වුණා. ඇත්තටම නිතරම මේ ඒ කාලේ මේ මගේ මේ පතර ගොඩක් තියෙනවා ලියුණා මං ගැන. මෙහෙම කෙනෙක් ඉන්නවා ලංකාවේ. ඒකට හින්දි ගීත ගායනා කරන්න දෙ භාෂාව පුළුවන්. පතර විස්තර විතරක් නෙමෙයි. ඔබේ ඡායාරූප කොටකුත් තියෙනවා අපේ රජත සිතක මතක අපේ ආදරණීය පිරිසට වෙන්න. هو الفصلة وكهومة وبي هول كاره هم بودي. إذا سانم كرنا إذا سكول ولي كاتا كرا. بسانج كرنا هواكده. بودا كده راهول ما راهول جاتي के पास लेना كاتا كرا में अपने नंदा के लिए मार के कुमारी मांग जाना चाहिए ना शो एक आकर ना संगीत बसांग एक कराना उनको तो मामा दायिया हमारे पात्र हैं उनको मामा इधर ये दिया हमने उन्हें आचार्य उपाधि कराना इतना मुद्दा कैदलू बात किया ना तो देखो आपे राष्ट्रीय गान से आधार बिंस मैं आपे पास आता ही लग रहा ना आपे ये प्रसंगे कराना मंगे लेते कोटे दिए आर्य पालक के प्रिंसिपल सर के ने बस ये स्कूल इतना ही පාරිත කපුගේ දොර කියන සර් චිත්‍රය ගැන්නේ. සර්ට තමයි බාර දීලා තිබුණේ සම්පූර්ණ මගේ අර බෑනර් අඳින ඒවා ෂෝ එක පිළිබඳ සියලු. ඒ කියන්නේ කලා කටයුතු ඔක්කොම පාරිත කපුගේ දොර මහත්තයා තමයි බාර දුන්නේ. ඒ පාරිත කපුගේ දොර මහත්මයා කියන්නේ අති විශිෂ්ට චිත්‍ර ශිල්පියෙක්. නේද? ඉතින් කෑල්ලක් ගහුවොත් පන පිටවල ඉඳ ගහනවා. ඉතින් පාරිත කපුගේ දොර මහත්තයා පන පිටවල ඔබට ආදරේ කරන්නේ. එතකොට කිව්වේ නෑ අයියේ. ඊට පස්සේ ප්‍රසංගය ඉවර වුණා. හැබැයි මම එකක් දැක්ක මම සින්දු කියලා ඉවර වෙනකම් සර් නැගිටින්නේ නෑ. සින්දු බලාගෙන මේ හිටියා. ඊට පස්සේ ඉතින් ඇස්වලින් වත් කතා කරේ නෑ. එතකොට එහෙම දෙයක් තිබුණේ නෑ. ප්‍රසංගය ඉවර වෙලා සතියකට විතර පස්සේ සර් අපේ ගෙදර ඇවිල්ලා තිබුණා. තවත් මල්ලි කෙනෙක් ඒ ඇවිල්ලා අම්මගේ තාත්තගෙන් අහලා තමයි ඒ අම්මයි අම්මත් එක්ක ඇවිල්ලා. ඔව්. ඉතින් ඔයාගේ නෙවෙයි හැදුවේ. නෑ අම්මයි තාත්තගේ. එතකොට මට මතකයි ඔබ මේ ওই දැන් සංගීත කටයුතු කරන අතරතුර බටු ගෙදර සංගීත ආයතනයක් පටන් ගත්තා. ඔව් ඒක මතක් කරන්න ඕන. ඒ තමයි මගේ මුල්ම මම අධ්‍යාපනය දෙන්න කලා යතනේ ආරම්භ කරපු. ඔබේ සංගීත ජීවිතය පිළිබඳව තෘප්තිමත්ද? තෘප්තිමත්යි. ඒ කියන්නේ මම ඉලක්කයක් කරාව කෙනෙක්. මම ආවේ පුංචි තැනක ඉඳලා. හැබැයි මම කිසි දෙයකට සැලුම් නැති කෙනෙක් නේ. ඒකට මම ළමයි හා එද්දි ඒගොල්ලන්ට මම කියන්නේ මම ආවේ මෙහෙමයි. නෑ ඔයාලා මීට වැඩිය ධෛර්ය වෙන්න ඕන. ඔයාලා මේ විදිහට වෙන්න ඕන. මේ විදිහට වෙන්න ඕන. ඒ කියන්නේ හේතුව නිපුන් කියන එක උපාධියක් නෙමෙයි කියලා කියන්න ගත්ත කොටස. ඇයි හේතුව ඇඟිලි 1යි ඇඟිලි 5කට අඩු ප්‍රමාණයක් මේ ලංකාවේ නිපුන් කරලා තියෙනවා. ඒක අපේ අවාසනාවක්. අදටත් අපි දකිනවා. ඒකට මට මතක හැටියට මහාචාර්ය සනන්දන්සිරි සර් මාත් එක්කමයි අවුරුද්දමයි නිපුන් කරේ. සර්ට තාම්පුරා වාදනය කරෙත් මමයි සර්ගේ ප්‍රැක්ටිකල් එකේදී. සංජීව අලිස ඉදිරියේ තමයි සර්ගේ ප්‍රැක්ටිකල් එක දුන්නේ. එදා මම හොස්ටල් එකේ ඉඳලා මට තමයි තාම්පුරා වාදනය කරන්න යන්න ඕනේ. ඉතින් ඒ අවුරුද්දෙම තමයි සර් විභාගෙ දුන්නේ. ඒ වෙනකොට පීවී නන්සිරි මහත්මයාගේ පුතා උකුල මදුශංකර් එයා නිපුන් කරලා තිබුණා. ඔහොම සාමාන්‍ය 14ක් වගේ යන්නේ. ඒ නිසා වෙන්නේ නැති මේ රටේ නිපුන් කියන කෙනෙක් තැනට දීලා නැත්තේ. නමුත් නිපුන් කරපු අය අනිත් සියලු දෙනාටම වැඩි ඉස්සරහින් ඉන්නවා. ඒක මම දකිනවා ප්‍රායෝගික. ඒ සංගීත විෂය කියන්නේ ප්‍රායෝගික විෂයක්. මේ දේ අපි කතාවට විතර සීමා කළා නෙමෙයි මේක ප්‍රායෝගිකව අපි කරන්න ඕනේ, ඔප්පු කරන්න ඕනේ. මම ලදාස් ගානක් ළමයි අද මේ බිහි කරලා මම සතුටු වෙනවා. දැන් ප්‍රධාන පෙළේ අය ඉන්නවා. දැන් ගත්තොත් නිකන් නාන්තික කියාගෙන ගියොත් ගරසල්ගේ චිත්‍රපටයේ චින්තන කුමාර් සංගීත අධ්‍යක්ෂක මම ඊළඟට ඉගෙන ගත්තා. ඉතින් ගෝලෙක් ඔය දැන් මගේ පුතා දිනකෝ පෙරමුණේ සංගීත විශාරද, සංගීත ශිල්පියෙක්, වාදකයෙක්, ගායකයෙක්, ඊළඟට ටී සීරීස් ආයතනයට ගිහිල්ලා ඊළඟට මදුරු සුදසිංහ කැලණි විශ්වවිද්‍යාලය අයියේ මට කියන්න ඕන ගොඩාක් අය ඉන්නවා. ඇත්තටම දක්ෂලා අය, ශේෂ්ත්‍රය ජයගත් අය. ඉතින් හරි සතුටුයි. දැන් අද කලාප අතරින් ගත්තත් දැන් චුටි මුතා තබ්ලා මාස්ටර් කෙනෙක්, තබ්ලා වාදනය කරනවා. ඊළඟට තව ඉන්නවා දිනිදු නදීශ්වර, ඊළඟට ලකිදු නිර්වාණ මොනසිංහ. ඉතින් සංගීතය කියන්නේ තබ්ලා. ඉතින් මම දකිනවා දැන් මේ සංගීත තරඟවලදී වුණා මේ ළමයි තුන්දෙනා තමයි රත්නපුර කලාපේ, ඇඹිලිපිටි කලාපේ තබ්ලා වාදනය කරන්නේ. ඊළඟට මගේ සර් පිනා වාදනය කරන වයලින්, දැන් මගේ දුව සිතාර වාදනය කරනවා. මම බිහි කරපු දරුවෝ හරි සතුටුයි අයියේ. ඉතින් මේගොල්ලෝ ඉස්කෝල 7-8කටම මේ සහාය වාදනය කරන්න යනවා තබ්ලාවට. මේ දරුවන්ට කෑන්ඩිම ටිකක් ඔබනේ දෙන්නේ. දැන් දෙමෝපිය අහනවනේ අපෝ ඔබ බොහොම සතුටුයි. ඒක කොහොමද කරලා ප්‍රතික්ෂේප කරලා ඔබ කරනවා. එතකොට පාලිත කපුගේතර මහත්තයා පිළිබඳව ආයෙ කතා කරන්න ඕනේ අන්න එතනද. ඔය ලොකු සහයෝගයක් තියෙනවා. මගේ ලොකු ඇත්තටම ගෙවදැල්ල මත් නෙමෙයි මම මාවම. මාව තල්ලු කරන එකම පුද්ගලයා එයා තමයි. එයා නැත්තම් මට මෙච්චර හරියක් කරන්න බෑ. දරුවෝ ගණනාවක් මගේ ගෙදර නවතිනවා. මම නවත්ත ගන්න මට තියෙන්නේ එක මාළුවට දෙන්න මම ඒක දීලා දරුවන්ට උගන්වනවා අයියේ. කවදාවත් ඒවට මම මුදල් අරන්නේ නැහැ. කවදාවත් මම දරුවන්ට ඒ කරන දේ මගේ ගෙදර මට තියෙන එක දුවෙක් නේ. ඉතින් මගේ දුවට බලන විදිහම තමයි මම අනේ දරුවන්ට බලන. හරි සතුටුයි. ඒ වගේම ගුරුවරු දැන් මම ඕලෙවත් සාමාන්‍ය පෙළ සංගීත පරීක්ෂණ ප්‍රධාන පරීක්ෂකයා මගේ ගෝලෙත් ප්‍රධාන පරීක්ෂකලා වෙලා එනවා. හරි සතුටුයි ඉතින් අයියේ. ඉතින් දෙයියනේ මම මේ උගන්වපු දරුවෝනේ. ඔව්. ගුරුවරු රාශියක් ඉන්නවා. ඇඹිලිපිලි කලාවේ වෙනම 12ක්ද කොහෙද? රත්නපුරේ සේමයි. ඔව් අයියේ හරි සතුටුයි. නමුත් මට කතිරාජ මගෙන් අහුගොඩ අය අහන එකක් තමයි. ඒ කතිරාජාර බෝස් එකට ගියේ නැත්තේ. ඒ දෙන්නේ. ඒ පරිපාලනය වෙන්නේ නැත්තේ. ඒ අධ්‍යක්ෂකවරයෙක් වෙන්නේ නැත්තේ. ඊළඟට ගුවන්විදුලි සංස්ථාවෙත් මම මේ රස්සාවට එන කලින් කාලයක් වැඩ කරන්නේ. ඒතකොට ඉතින් මට උදව් කරා රාම්‍ය ශ්‍රේයානි පතේල මහත්මිය. අදටත් මම ඒ දවස් පූර්වකෝසී කරනවා. ඇත්තටම අයි ඒ ශ්‍රේණියේ ගායිකාවක් මම. එතකොට සාමාන්‍යයෙන් අපේ ගීතය ජනප්‍රිය කරගන්න අපි කොහෙට හරි මුදල් දෙන්න බෑ. ඔව්. ඒ හිම ශක්තියක් මට නැහැ. ඊළඟට සෙනෙහස රාජරි කියලා ටෙලි ඩ්‍රාමයකට ගායනය කරන්න හම්බුණා. ඒ කාලේ නාලන් මෙන්ඩිස් මහත්මයාගේ එක. ඉතින් ඒ ගීත ස්ටේජ් එකේ ගයන්න බෑ. ඉතින් හරි ජනප්‍රිය වුණා. ඉතින් ඒ කාලේ පේ පාටිකල් ගොඩාක් මේ වුණා. නමුත් එතෙන්දී මොකද්ද ශේත්‍රය තුළ මුදල් කරණය සහ විවිධ වෙන මාර්ග නිසා මගේ සියල්ල අතහැරියයි. ඔබ සංගීත ආචාර්යවරියක්. ඔව්. විද්‍යාල ගණනාවක ඔබ සේවය කළා. දැන් අද මේ වෙනකොට කොහෙද? දැන් මේ වෙනකොට මම ඉන්නේ ඇඹිලිපිටිය මහාවිද්‍යාලයේ ජාතික පාසල කියලා තනුනනවා. ඇත්තටම ඊට කලින් මම මුල්මපත් වීම තිබුණේ තුන්කම මහාවිද්‍යාලයට. ඊට පස්සේ ඉතින් චන්ද්‍රිකාව ජයන්ති මහාවිද්‍යාලය ගියනවා. ඊට පස්සේ මට කිව්වා මේ නිපුණ උපාධිය තියෙන නිසා සෞන්දර්ය ගුරු පුහුණුව අවශ්‍යයි කියලා. ඊට පස්සේ මම ඒකත් ලබා ගන්න ගියා. ලබා ගන්න ගියාම ගුරු විද්‍යාලෙදිත් මට ගොඩක් උදව් කරා රමණි මැඩම් කියලා මගේ අම්මා කෙනෙක් වගේම එයත් මම ගෞරව කුමරක සිහි කරනවා. හේතුව ඇයයි අවුරුදු දෙකේම මගේ පිටිපස්සෙන් හිටියා. සාස්ත්‍රීය ගායන හොඳම ගායන ශිල්පිනිය හැටියට තේරුණා. ඒ ගුරු විද්‍යාලය ගත කරපු ජීවිතේදී ඉතින් ඒක දුෂ්කර ජීවිතයක් වුණා. ඊට පස්සේ කෙලිම උඩවල මහාවිද්‍යාලයට තමයි ආවේ. උඩවල මහාවිද්‍යාලයේදී එනකොට විෂය සංගීත විෂය තිබුණේ නැහැ. ඒ කියන්නේ මේ හිතුවම ඉස්මා උසසින් ලැබලා ගිහිල්ලා ඊට පස්සේ සියලු ප්‍රතිඵල අවුරුදු 3යි මාස 8ක් වගේ හිටියා. හොඳ බෑන්ඩ් එකක් ඇදුවා, වාදක මණ්ඩලයක් ඇදුවා. දැන් අන්තර්ජාලයේ තියෙන අයියා මයි නිවේදනයට කටයුතු කරේ. මේ වෙනකොට වාදක මණ්ඩලය 50කට එයා නිර්මාණය කළා. ඉතින් ඊට පස්සේ එතනින් මේ ඇඹිලිපිටිය මහාවිද්‍යාලයට එන්න වුණා. ඒත් මම පෞගේ දවසක දැක්කා මේ හදිසියෙම මට මාරු වෙලා යන්න ඕනේ ඇඹිලිපිටිය මහාවිද්‍යාලයට. උඩවල මහාවිද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයේ මගෙන් දාලා දුන්නා. අපේ ඉස්කෝලේ තිබුණ ස්වර්ණමය යුගයක් අන්තර්ජාලයේ තියෙනවා. ඒ ස්වර්ණමය යුගයේ නියමාව මේ සංගීත විෂය පිළිබඳ මගේ නම දාලා උඩවල මහාවිද්‍යාලයේදීත් අයියේ මට මේ හොඳ විදුහල්පති කෙනෙක් හම්බුණා විජේසිංහ බණ්ඩ මහත්මයා. සාමුද්‍ර දෙමව්පිය කොටසක් චමරි ඇතුළු චමරි දන්නවා ඇතුළු ඒගොල්ලෝ ඇතුළු ශාල පිරිසක් හම්බුණා. ඇත්තටම ඒ ධෛර්යයත් එක්ක මම රැක් ටිකක් කරන්න වුණා. ඊට පස්සේ ඇඹිලිපිටිය මහාවිද්‍යාලයට ආවා. ඇත්තටම හොඳ මානුෂීය අපේ පිරිපුන් පුද්ගලයෙක් කෙනෙක් අපේ විදුහල්පතිතුමා පීජී නිහා පිටගම්බල මහත්මයා. ඉතින් ඇත්තටම සර්ගේ ඒ ධෛර්යය මත තමයි මම ඇත්තටම වැඩ කරේ. ඒ ඉස්කෝලේටත් මම පාන්දර 5:00 විතර වෙනකොට ඉස්කෝලේට යනවා. බෑන්ඩ් එක හැදුවා. ඔයගේ ලස්සන හොඳ ඔකෙස්ට්‍රා එකක් ඉන්නවා. අද කලාපේ වුණත් හොඳම ඉස්කෝලේ හඳුන්වන සංගීත විෂය පිළිබඳ හොඳම ඉස්කෝලේ හොඳම ගුරුවරයා හැටියට හඳුන්වනවා. ඉතින් හරි සතුටුයි. ගුරුවරියක් හැටියට මේ වෙනකොට ඇඹිලිපිටිය විද්‍යාලයේ මහාවිද්‍යාලයේ උගන්වන අතර ඔබ පෞද්ගලික සංගීත ආයතනයක් කරනවා නේද? ඔව්. පෞද්ගලික රත්නපුරේනේ මම මුලින්ම ඉන්දියාවේ ඉඳලා ඇවිල්ලා රස්සාව හම්බෙන්න කලින් තනුජා කුමාරී සංගීත කලායතනයේ පටන් ගත්තේ. ඒ පටන් ගත්ත ඒ රත්නපුරේ කලායතනයේ අදටත් ළමයි ඉගෙන ගන්නවා. ඒකම ඇඹිලිපිටියේ කලායතනය. ඒකම ආරම්භ කළා. ඒකේ ළමයි ඉගෙන ගන්නවා. ඉතින් ඔය ඉන්දියාවේ භාග හින්දි භාෂාව ඊළඟට කටහඬ පුහුණුව කුංචි ළමයින්ගේ වාදන හැකියාවන් පොඩි මොන්ටිසෝරි වගේ පුංචි අයට වාදන ගායනා ඒවා ගන්නවා. ඊළඟට ආයේ సామాన్య పిల్ల ఉసస్పెల సేలమంది ఉసస్పెల సేలమంది నా విశ్వవిద్యాలయಕ್ಕೆ ಅತ್ತುರು ಲೇನವ ಹಿಂದಿ ಭಾಷಾ ವರ್ತನೆ ಕೊಡ್ಸೆ ಉಗನ್ನನ ರಜತ ಸಿತಕ ಮತಕ ವರಸತಹನತೆ ಎಕ್ವೆಲಾ ಇಲ್ಲ ಒಬಟ මම බලාපොරොත්තු වෙන තව ලස්සන ගීතයක් දෙන්න. ගීතේ ගායනා කරන්නේ මම නෙවෙයි. මේ අපිත් එක්ක ඉන්න සංගීත නිපුන් තනුජා කුමාරී ඉදිරිසිංහ ගායන ශිල්පිනිය. මොකද ඊළඟට ගායනා කරන්න යන ගීතය? අයියේ නුගාසෙලහ කියන ගීතය. ඒ ගීතය තම නිර්මාණය කළේ ජගත් වික්‍රමසිංහ මහත්මයා අපේ ජනප්‍රිය ගායකයා. පද රචනය කළේ අයියේ වසන්ත රෝහණ ගුවන්විදුලි නිවේදක ශිල්පී. ඔව්. වසන්ත රෝහණ අයියා තමයි පදරචනය කළේ. ඔව්. දැන් අපි ඒ ගීතය අහමු. සංගීතයෙන් නොදන්නවා වුණාට සංගීතයට ආසයි. මුචි දරුදරිය සංගීතය අනුගමනය කරමින් ඉස්සරහට යනවා. ඒකේ සාමාන්‍ය ස්වභාවය. කැමැති ඔබේ පිටිපස්සෙන් නොයන ඔබ බහුව කරගෙන ඉස්සරහට ගිහිල්ලා කටයුතු කරන මේ ගෝල බාලෝ පිළිසිකට. හොඳයි. එතකොට දැන් ඒ විදිහට අදහස් දරාගෙන ඒ විදිහට ඉතාමත් උතුම් චේතනාවකින් යුක්තව තමන්ගේ ගෝල බාලයන්ට සංගීතය දානය දෙන සංගීත දානයක් දෙන ඔබට ඔබ කැමති වුණත් අකමැති වුණත් මට ඔබෙන් ප්‍රශ්නයක් අහන්න හිතෙනවා. දැන් මොනවද ඉස්සරහට තියෙන බලාපොරොත්තු? මට හැකියාව තියෙන තාක්කල් مامي مشي داروان دعوايي. هباي ماما دكّا میراتی هایی لا سانسریه گاهینا کرانا کسی متناک نه، کسی ما ویدیکا وقت نه، سانسریه گاهینا شیلپین کم ملاواگی. یان نه میل سانیت همه دیگر ما بیان نون، همه دیگر ما راستی نون. امت میبیشه تو لابی گناه کرگی نه یدیری ایلاگ پرامپرا بذار نودی گیو میسانگیتی ایبراییایی. تو گوته ماما آنادتی مات پلوان کار مامو گان دادم مگی دوری بابا ماما کیانه. هم دیسته من فلو اونا کیلوزیمی فیلم دارو دیام اکی کی نگی دیام اکی که کیا من یاری ده سانتوش دکه هم ماما سانتوش من تیرنه کلانه من استابلاوی ایماکی مانگی ایم ایندیایی دیتا ما یه آباشه لگونه لامیکو میه ما یاندروگانی ایگون لامیکو میه ما یاندروگانی ایما دکه نیافیه ایماکی ما مدت راتیگونه دیه نبودگله پامانو ماهواتا هیتیه تو لیتولی ماما دکه میتی والا پیوار دنیمینو तो उन्हें हमें तीसरे मार्ग बाढ़ आड़ूएं अभी बैरिये को मदद करना आये हैं लोग बैरिये यहाँ पे मदद जिम्मे पूरी काले जने आये मैं यहाँ पे ओको मकराने अभी नहीं यातायात है मैं कहने में लासन चाली ना लासन तेरी ना हम दवा जने काता करने में यार पूछे काले हैं यहाँ पे ठीक है मामा आंधी में मदद लगा इतना मामा संगीत गुरु के कहते Gitar ini lagi. Ini very very. Upar tension gila gitar ini lagi. Muka tu gitar tu aku kaya ni tau. Ubeh mahatnya tak tema. Alat aku ubeh mahatnya tak tema. Dua tak tema. Ubeh bel tak tema. Ubeh hati dengan awal. Esangi tu bishe pilih mana pulu lawu dia sah. Dharma sah sahatika patra guna tienn. Itu masa sangi tu pilih mana para lawu dia tienn. Le hati dengan itu hati dengan apa? Kita orang tu kita pelajari bukan ni. Anda ini mana? Oba balapur tu mende oba istilah no. Oba kian me awasana muka tak kuam me mama atau mas sanggit ini tu ni kilan. Oh aye. Ini orang sanggit ini mungkin nanti mungkin art me mai. Itu lim mai jiwa tu ni macam ni jiwa yang kita kardui. Itu sebab samar prasna bala di tanda tiada nak gan nama tanda tiada nak gat kata me ini mungkin ating दारू पर ये बनाया ये दारू मटे मारा माधुरी हरे हमें स्कूले में हमारे माँ ये एक तमाही माँ लबागा ते का बदे पुदु माँ का रहे कि हमें स्कूले का माँ दारू पुदु माँ का रहा आदरे एक तमाह मटे यहाँ पेटी जे अभी तो सेलेब्रिटी में हमारे अभी तो हमारे दूर में सामारा है स्कूल वाले दिखे ना टीचर बढ़ेगी नहीं क्वार्टर से गेन वाले बढ़ेगी नहीं कान उधे नहीं इतने मन आत पड़ने ये मत हमला माइनो इन कीवर्ड कमाने दरने नहीं तो जब टीचे ना टीएनटी को को मांगला देना को आनला देना वाई आनला देना बाटी का कानों दारू तो मांगा अत्तर जब हादवती हरिस्त में क्या नहीं निचला दारू मटा आदरी दिखी रहते ये मैं कोड़ा सकती ना ये वगैरह मैं इगना ते उन्हें तो एक और लंग देख कर देने नहीं लगाता कर लाये हमें थी तीन वही थी क्या मर्डर किया ना बे कोच्चर प्रमाण है गुरु भी विला तीन वाले किया सानी दशमी पे थी अगर हरे एक मामा किया ना ये सानी दशमी पे पुना विरुद्ध मानसा किया ना हमें दे मत धारा क्या नहीं में किया मत ये ना इवसी मत ये ना अनेकार्ट मैं विषय तुले ऐतिहासिक मेला कावड़ तुले ऐतिहासिक रात तो ताई महासांगीत या बीवेन ना अभी तो इंडिया वाट महासांगीत या दारा में अनोन में निकालना है ये देखती हूँ में निकालना है मैं साक्षात्कार वाट साहबाग विच ओबर बहुवेला मात्ते कतागला है ये बहुवेला कतागलों को वचन ओक्को माई वे अंतिम तो की पुरी का ही कताकरानों में जीवित है बिल्कुल तो वो क्यों हुआ? ये वाक्य में संगीत इगला का में दारू है, कुम्भ तो तमाम संगीत लोग के जाएगा नॉन के ना वो क्यों हुआ? ये तो कुछ अपे अपे दो दारू बनते हैं, बड़ी इतिहास वो नहीं थी, वो भी दुर्गा तनान के लगा जाना। माने दुर्गा तनान के बिंदुएं हाथाई एकाई, हैता हाथाई, असुआ हाथाई, तुलसी एक इन्हें ආදරණීය ඔබ සංගීත නිපුන් තනුජා කුමාරී ඉදිරිසිංහ අපේ ආදරණීය සංගීත ශිල්පිනිය ඒ සංගීත ආචාර්යනිය ඒ වගේම ගායන ශිල්පිනිය එක්ක හුඟක් වෙලා ගත කළා ඔබ අවබෝධ කරගත්තා ඇය ඇයගේ ජීවිතයේ ජයග්‍රහණය කරේ කොහොමද කියලා ඒ වගේම ඔබ ඇය පිළිබඳව පළල් අවබෝධයකට ආවා මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා හිටිනවා ඔබටත් ඒ වන් නැත්තම් ඔබේ ආදරණීය දරුවන්ටත් මේ සංගීත ශාස්ත්‍රයේ ජය ගන්න නම් ඉතාමත් හොඳට හැදෙන්න. හොඳට පොතපත බලන්න. වැරදි වැඩ වලට යොමු වෙන්න එපා. දුර්ගතනේ පාවිච්චි කරනකොට දුර්ගතනේ යහපත් පැත්තටම ගන්න. හොඳ කුරුදු ජීවිතයකට අතුල් කර ගන්න. හොඳයි. යලි ලබන ඉරිදා සවස් 6ට ඔබ හමුවන්නට අපි එනවා. තවත් රජත සිතක මතක අවදි කරමින් ඒ රජත සිතක මතකයේ පැනනගෙන අදහස් උදාස් වලින් ඔබ පෝෂණය කරන්නට අප සමග එක්වුණු ඔබ සෑම සියලු දෙනාටම සුබ දවසක් වේවා ආයුබෝවන් රජත සිතක මතක කතක දයාතිස්ස ලියන ගුණවර්ධන සමග